Hi guys, welcome back to my channel. One thing, adath mama ogalanta video ekak aragena aawa. Ada video ekeng man oyalata aragena inne mage irida dawase udewaruwa gatha wena hati. Sathi anik dawas paha wage nan nemei. Irida kiyanne baba ala gedara husband wedata yanne nathi nisa kalabalayak naha. Mama ithin ude negittama karana palaweni rajakariya tama mulu gedarama janel arine eka. Winter එකේ වුණත් මම ඒ දේ නම් අනිවාර්යෙන්ම කරනවා. ඉදරට වාතාශ්‍රය හොමාරු වෙන්න ඒක ගොඩාක් හොඳ නිසා. ජනෙල් මම අඩවල් කරලා වගේ තමා තියන්නේ සම්පූර්ණයෙන්ම නම් අරින්නේ විනාඩි 30ක් 45ක් මේ විදියට ඇරලා තියෙනවා මම. ඊට පස්සේ කරන්නේ අපේ බ්‍රෙක්ෆාස්ට් එක ලෑස්ති කරන එක. ෆ්‍රිජ් එකෙන් ඕන කරන කලමනා ටික එක සැරේ ගත්තම ලේසි. මටයි හස්බන්ඩ්ටයි මම හිතුවාද ටෝස්ට් එකක් හදන්න. ඉතින් ඒකට මම බිත්තර දෙකක් චුට්ටක් බීට් කරගෙන ඒකට ලුණු ගම්බිරිස් ටිකක් දාලා ලුණු ගෙඩි භාගෙකුත් පොඩියට කපලා කලවම් කරගෙන රත් වෙච්ච pan එකට දාගන්නවා. ඉතින් අද මම මේ පාන් එක තමයි පාවිච්චි කරන්නේ. අපේ ගෙදර ගොඩක් වෙලාවට අපි ගේන්නේ හෝල් වීට් බ්‍රෙඩ් එක. ඉතින් බිත්තර ටික චුට්ටක් ලාවට සෙට් වුණාට පස්සේ පාන් පෙති දෙකක් උඩින් තියලා ඊට උඩින් හැම් පෙති දෙකකුයි චීස් පෙති දෙකකුයි තියාගත්තා. දැන් ඉතින් තියෙන්නේ පාම් පෙති දෙකකින් උඩින් වහගන්න එක තමයි. පාන් එක ටෝස් වුණාට පස්සේ තක්කාලි සලාඩ් කොළ එහෙම දාගත්තා. ඉතින් මෙහෙම තමයි කැපුවම මගේ ටෝස්ට් එක තියෙන්නේ. හරිම රසපාටයිනේ. දැන් මම මේ හදන්න යන්නේ බබාලගේ කෑම එක. දුවගෙන් මොනවද ඊයේ ඕනි කියලා ඇහුවම එයා කිව්වා බිත්තර ඕනි කියලා. ඉතින් මම එයාලට බිත්තර දෙකක් ස්ක්‍රැම්බල් කරගන්න තමයි හදන්නේ. බිත්තර දෙකට ලුණු ගම්බිරිස් චුට්ටක් කිරි චුට්ටක් දාලා බීට් කරගෙන පැත්තකින් තියාගත්තා. මුලින්ම මම බේකන් ටික ෆ්‍රයි කරගන්න ඕනි.
එතකොට මට බිත්තරයකට අමුතුවෙන් තෙල් දාන්න ඕනේ නැහැ. මොකද බේකන් වල තෙල් ගොඩක් තියෙනවනේ ඉතින්. ෆ්‍රයි වෙච්ච බේකන් ටික මම වෙනම කිචන් ටවල් එකක් උඩට දාගත්තා වැඩිපුර තෙල් ටික උරා ගන්න. ඔන්න දැන් තමා මම බිත්තර ටික ස්ක්‍රැම්බල් කරගන්න හදන්නේ. ඉතින් මම බබාලට බිත්තර ස්ක්‍රැම්බල් කරනකොට ගොඩාක් වෙලා පෑන් එකේ තියාගෙන ෆ්‍රයි කරන්නේ නැහැ. එතකොට මොකද බිත්තරවල තියෙන අර ෆ්ලෆි ගතිය ඔක්කොම නැති වෙලා නිකන් වේලිච්ච වගේ ස්වභාවයක් එනවා. එතකොට බබාලා කන්න කැමති නැහැ ගොඩක් අර හයිය වුණාම. ඉතින් මම විනාඩියක් උපරිම දෙකක් වගේ තියලා තමයි බිත්තර ටික ලිපෙන් බාගන්නවා ටක්කාලා. ඉතින් මම ඒක කෙලින් මේ දෙන්නගේ පිඟන් වලට දාගත්තා. බේකන් ටිකත් කපලා පිඟන් වලට මේක සැරේ තියාගත්තා. තව මම පාන් පෙත්තකට බට චුට්ටක් ගාලා දෙන්නට බාගෙ බාගෙ දුන්නා එකත්. මේ ළඟක් වෙනකම්ම මගේ බබාලා උදේට කෑවේ බ්‍රියෝෂ්. දැන් ඉතින් මම සෙනසුරාදාට ඉරිදාට මේ වගේ වෙනස් විදියට හදලා දෙනවා. දෙන්නම හරිම ආසාවෙන් කනවා. සතියේ දවස් පහේ නම් එයාලා ඉතින් උදේට කිරි බීලා බ්‍රියෝෂ් එකක් එහෙම කාලා තමයි ඉස්කෝලේ යන්නේ. මොකද මට මේ දේවල් උදේට කර කර ඉන්න වෙලා නැති නිසා. ඉතින් අපි බබාලට නම් හෝල් වීට් බ්‍රෙඩ් එක දෙන්නේ නැහැ. සාමාන්‍ය බ්‍රෙඩ් එක තමයි දෙන්නේ. මේකත් අර වයිට් බ්‍රෙඩ් එකම නෙමෙයි. මේක අර මෙහෙනම් කියන්නේ අපි ග්‍රානෝ දූරෝ කියලා කියන්නේ. ග්‍රානෝ දූරෝ වලින් හදන බ්‍රෙඩ් එක තමයි බබාලට දෙන්නේ මම. ඉතින් දැන් ඔන්න කෑම නම් ලෑස්ති. දැන් ඉතින් හදන්නේ අපිට බොන්න කැෆේ ලාත් එකක් හදාගන්න. අපි ලංකාවේ කිරි කෝපි කියලා කියන්නේ. මෙහි ඉතින් අපි කියන්නේ කැෆේ ලාත්තේ කියලා. වෙනදට නම් මම නෙස් කැෆේ තමා දාන්නේ. අද මම මෝකා එකෙන් කැෆේ එක හදන්න හිතුවා. ඉතින් මේ මෝකා එකට මෙහෙම කැෆේ දානකොට මෙහෙම හැන්දෙන් ඇත්තටම තලන්නේ නැහැ. නිකන් කැෆේ ටික දානවා විතරයි. මට ඒක අද අමතක වෙලා මම පොඩ්ඩක් ඉතින් හැන්දෙන් තැලුවා. ඒ විදියට නම් ඉතින් කරන්නේ නැහැ. ලියන්තන් නිකන් අපි හැන්නෙන් කැෆේ ටික පුරවන එක විතරයි කරන්නේ. ඉතින් දැන් මම මේ හදන්නේ කිරි ටික රත් කරගන්න. ඔන්න කැෆේ එක නම් ලෑස්ති. ඔන්න දැන් කිරි ටිකත් රත් වෙලා තියෙන්නේ. ඉතින් රත් වෙච්ච කිරි වලට අපි හදාගත්තු කැෆේ ටික උඩින් දාගන්න තමයි තියෙන්නේ. අපි නම් ඉතින් සීනි බොන්නේ නෑ අපේ ගෙදර. ඉතින් දැන් මම මේ හදන්නේ බබාලට ඔරෙන් ජූස් ටිකක් හදන්න. මේ දෙන්න නම් ඉතින් හැමදාම එනවා මට ජූස් හදනකොට උදව් වෙන්න. ඉතින් ඒ දෙන්නගේ දොඩම් ගෙඩි දෙකේ ඒ දෙන්න තමයි මිරික ගන්නෙ. පුතාගේ දොඩම් ගෙඩි දෙකේ යා මිරික ගන්නවා. දුවගේ දොඩම් ගෙඩි දෙකේ යා මිරික ගන්නවා.
ඉතිං යාලා හරි ආසයි ඒ වැඩේට. ඉතිං බබාලත් ඒ දේවල් ඉගෙන ගන්න ඕනිනේ. ඉතිං මමත් ඉතිං ඒ නිසා ඒ දේවල් යාලට කරන්න ඉඩ දෙනවා පුළුවන් වෙලාවට. දැන් ඉතිං කාලා බීලා ඉවරයි අපි. මං යනවා අපේ බැල්කනි එකට මගේ මල් පැලවල සැප දුක බලන්න. මේ බල්බ්ස් ඔක්කොම මම ඉන්දුවේ ඔටම් එකේ ස්ප්‍රින් එක එද්දි ඒවා පැලවෙලා මල් එන්න ගන්නවා. ටියුලිප්ස් තමයි එක ජාතියක් නම් අනිත් වර්ග නම් මට නම ඇත්තටම මතක නෑ. සම්පූර්ණයෙන්ම මේ මල් පිපිලා නෑ තාම. මේ මල හරිම ලස්සනයි වගේම හරිම සුවඳක් තියෙන්නේ. ඔන්න ඉතින් මම ආපහු ආවා කිචන් එක පොඩ්ඩක් ටයිඩි අප් කරන්න. මුලින්ම කරන්නේ ඩිෂ්වෂර් එක අන්ලෝඩ් කරන එක. ඒ දේවල් අදාළ තැනින් තියන්න දුවත් මට උදව් වෙනවා. ගොඩක් දේවල් එයා දන්නවා තියන්නේ කොතනද කියලත්. එයාලා පොඩි කාලේ ඉඳන්ම අපේ වැඩවලට හුරු හවුල් කරගත්තම එයාලා දේවල් ඉගෙන ගන්නවට අමතරව ගෙවල් දොරවල් පිළිවෙලට තියාගන්නත් ඉගෙන ගන්නවා. ඉතින් දැන් මම මේ කරන්නේ මම අතේ සෝදපු භාජන ටිකත් පිහදාලා අදාළ තැන්වලින් තියෙන එක. ඒ ටික ඉවර කරලා ඩිෂ්වෂර් එකට දාන්න තියෙන ඒවා ලෝඩ් කරන්න තමයි තියෙන්නේ. ඉතින් මෙහි අපි ප්ලාස්ටික් බෝතල් විසි කරනකොට ඒක පොඩ්ඩක් ලාවට සෝදලා මේ විදියට තලල වගේ තමයි කුණු බෑග් එකට දාන්න ඕනි. එතකොට එයාලා ඒවා ඔක්කොම ප්‍රතිචක්‍රීකරණය කරන ඒ තැන්වලට ගෙනියනවා.
දැන් ඉතින් ඔන්න මං ආවා අපේ බෙඩ්රූම් එකට. ඇඳ ලස්සනට තියෙනවා කියන්නේ ඉතින් දවසම ලස්සනයි මට නම්. ඉතින් ඒ නිසා මම කුස්සිය වැඩ ඔක්කොම ඉවර කරලා බෙඩ්රූම් එක පොඩ්ඩක් ටයිඩි අප් කරන එක තමයි කරන්නේ. ඊට පස්සේ බබාලගේ ඇඳවල් දෙක හදන්න තමයි මේ හදන්නේ. මෙයාලගේ ඇඳන්නම් ඉතින් පෑය භාගයක්වත් මේ විදියට තියෙන්නේ නැහැ. ඊට පස්සේ බබාලගේ මූණකට සෝදවලා ක්‍රීම් ගාලා දත් මත්තලා ඒ දේවල් ටික කරන්න තමයි දැන් මම මේ ලෑස්ති වෙන්නේ. මට පුතාගව නම් වීඩියෝ කරගන්න හම්බුනේ නැහැ. මොකද එයා දත් මදින්න ගත්තම අඬන්න ගත්තා හොඳටම. ඉතින් ඒ නිසාම දුවගේ ටික විතරයි චුට්ටක් වීඩියෝ කරගත්තේ. ඔන්න දැන් තමයි ඉතින් මගේ දේවල් කරගන්න මට වෙලාවක් හම්බ වුනේ. දත් මැදලා මූණ කටහිම හොදගෙන පිජාම මාරු කරලා ආපහු ඉතින් කිචන් එකට තමයි යන්නේ මම ලන්ච් ලෑස්ති කරන්න. ඉතින් ඔයාලා මගේ මේ ස්කින් කෙයාර් රුටින් එක දැනගන්න ආසයි නම් මට කමෙන්ට් එකක් දාන්න. මං ඒ වීඩියෝ එකත් පුළුවන් වෙලාවක අප්ලෝඩ් කරන්න. ඉතින් ඔයාලා මේ වීඩියෝ එකට කැමති නම් ලයික් එකක් දාලා කමෙන්ට් එකක් දාන්න. මොකද මේ වීඩියෝ එක ගැන ඔයාලා හිතන්නේ කියලා. චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරන්නත් අමතක කරන්න එපා. එහෙනම් අලුත් වීඩියෝ එකකින් හම්බ වෙමු. චාෝ.